يدي أتي أنا ما أنك يبوي ب إذا ما سيدي مي أنتي كذا ماي دم دم تما أنك يينغ ويا مي again إندي دي ويا بعد بيلا نيجا إذا ما سيدي أنتي كذا ماي مي ما غدا مي بودي كاري إذا لا again يانونجي دي والله تا آسا كارنا again يانونج والله එහෙම ඒ වගේ දේවල් වලට ඉතින් මම රෑ ඔය 12 දෙකටත් එහෙම ගෙවල් වලට ගිහිල්ලා තියෙනවා මැඩම් දැන් ඔය එක්කෙනෙකුත් කිව්වනේ එහෙම කරා කියලා ඒ ඔයාද නේ ඔයා නෙවෙනේ නෑ 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 ඔව් දැන් ඊයේත් එක්කෙනෙක් කිව්වා ඒ වගේ එහෙම කරා කියලා ඒ විදිහටම ඉතින් නෑ ඉතින් මේ ගෑනුවාගේ මේ ඔය යට ඇඳුම් වලට මේ ඉතින් නෑ ඊයේ තෝ වගේ මේ කෙනෙක් කිව්වා හරි වෙල දැන් ඔය පිරිමින්ට තියෙන කේස් එකක් එනවා පිරිමින්ට තියෙන ඔය මේ හතර වටේ ඉන්නවා ඉතින් ඔය යකු පෙරේතයෝ භූතයෝ කුඹාණ්ඩයෝ අනිවාර්යෙන් වට මලගිය ප්‍රාණ කේස් එකක් තමයි යෝ ඉතින් උන් තමයි මෙහෙවන්නේ තව තව හොඳ ඒවට මෙහෙවයි ඉතින් නාගතේ ඔය වොන් ටීඩ දීගෙන ඉන්නකොට ඔය බඳින් නැතු ඉන්න කොල්ලන්ට වෙන ප්‍රශ්නයක් තමයි ඕක ඔයා කෙට්ටුයිද ඇඟේ ලේත් බොනවා ඇති අඟට ගිහිල්ලා ඉතින් කොහොම හරි ඉතින් මේ එහෙම ගිහිලා තියෙනවා එහෙම අකවදාවත් අහුවෙලා නැහැ මම. ඉතින් එහෙම ගිහිලා තියෙනවා ඔය තමන්ගේම ඔය නැන්දලාගේ එව්වත් මෙහෙම අරගෙන මං සුක්රාන් ගාලා එහෙමම ඒක තියෙනවා එයාලා එහෙම වැඳගෙන යනවා එහෙම එහෙම අහුවෙලා නැහැ කවදාවත්. ඔව්. ඔය මන් දන්නේ ඔය වගේම කතාවක් තමයි ඊයේත් එක්කෙනෙක් කිව්වේ. ඊයේත් එක්කෙනෙක් රෙකෝඩ් කරේ ඔය වගේම කතාවක්. නෑ කියන්නේ එක එක වගේම සිද්ධි එක පිරිමින්ට වෙනවා කියන එකනේ same same thing. අනික ඉතින් ඊට පස්සේ කොමාරි තෙන්දිව ගෑනු කට්ටියගේ තෙන්දිව මේ දහඩිය දැම්මට පස්සේ කියන්නේ අච්චට එයා රෝම තියෙනවනේ ඒ වට ආශ්‍රය කරනවා. ඉතින් ඔය නැන්ද කෙනෙක් ඉන්නවා ගෙවල් ළඟ මේ දැන් කොහොමද දවස් දෙකකට විතර ඉස්සලා මේ එයා ඉතින් එයාට අවුරුදු 35ක් විතර වයස ඇති. එයා ඉතින් මේ බැඳලා ඉන්නේ එයා ගොඩක් කොටස තමයි අඳින්නේ ඉතින් මේ ඒ බැඳපු මහත්තයා මේ එයා කොළඹ මොකද ජොබ් එකක් කරනවා එයා ඉන්නේ මාසික කමාර විතර සැරයක් මේ බබෙක් ඉන්නවා කියන්නේ එයා කොමාරි 3-4 වසර වගේ ඉස්කෝලේ ගියාට පස්සේ ගෙදර කවුරුත් නැහැ ඉතින් මේ මට ඒ වගේ තැන්වල මාර චාන්ස් හම්බ වෙන්නේ ඉතින් එයා සවුනස් වෙලාවට යනකොට නාන සිද්ධි බලාගෙන ඉන්නවා බාත්รูම් එකේ මේ එහෙම බලාගෙන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ එයා දන්නවද බලන් ඉන්නවා කියලා? එයා දන්නේ නැහැ. කොහොමද බලන්නේ? ඉතින් මේ බලන් ඉනවා කියන්නේ අර බාත්รูම් එක කියන්නේ අර නිකන් ඉහෙන් ඉටිකොල වලින් කියන්නේ වටේට නිකන් වටේ මේ ෆේන් මේ තමා තියෙන්නේ. ඉතින් මේ ඔගිල් පවුණක් කියලාට ඔය හවසට එහෙම ඒ අනන්තවත් එහෙම මම ඉඳලා තියෙනවා. දැන් තවත් දෙයකට තිබුණදී මම ගියා යනකොට එයා එනකොට කොහේ හරි ගිහිල්ලා ආවා ඒක කිව්වනම් මම ගියා තමන්ගේම ඥාතිනේ වැඩ ඉතින් ගිහිල්ලා මේ කොමාරි මේ එයා නාන්නද හොදෝ ගියා ඉතින් මට කිව්වා ටිකක් ඉන්න මේ මම නාගෙන ඉන්නම් කියලා එයා කොමාරි වෙලන් ආපු ඇතුන් ටික පන්නලා තමයි ගියේ ඊට මේ එයා යනකම් ඉඳලා මම ගියා ගිහිල්ලා මේ එයා ඇඳුම් අරගෙන ගියේ නෑ ඇඳන් ඉඳපු එයාගේ ඇඳුම් ටික ඔක්කොම අරගත්තම අරගෙන හොඳටම මේ ඔය අස්කඩේම හොඳට ඉරුවා ඊට වහේදී අය පෑන්ටිම අරගත්තා අරගෙන මගේ අත පාවිච්චි කරලා මේ කළා මේ ඒ සුක්රාණු දැම්ම ඒකට ඉතින් දා කොහොම හරි ඉතින් ඒ පෑන්ටිත් එයාටත් මේ මොනවා හරි මේ නිකන් සේවල ගතීට වගේ එයාගේ ඒ පෑන්ටියෙත් තිබ්බා. ඔව්. ඉතින් ඒ වගේ දේවල් වෙනවා ඉතින්.
ඉතින් එතකොට එයාට આવුනේ නෑ ඔයා ශුක්‍රව දැම්ම කියලා බැන්නේ නෑ ඔයා ශුක්‍රව දැම්ම කියලා આવුනේ නැද්ද එයාට ඊට පස්සේ මොකෝ උනේ ඉතරයි නා නාගෙන ආව මුකුත් උනේ නෑ ඕගොල්ලන් ගියා ඔයා ගෙදර එහෙම මේ ඉන්දලිටින් කතා කර කර හිටියා ඉන්දලි වෙලා ඊට පස්සේ කොහමද ඔය පවුනක් වෙලා මේ එහෙම වෙලාවට ඒක දේවල් ඉතින් ඔය එකෙන් හිනාගේ ඔය දේවල් කතා කරනවා එහෙම නෑ ඉතින් මෙහෙමයි ඔය වෙලා තියෙන්නේ ඔය බැඳ බැඳේ නැති කොල්ලන්ට ඔය මළගිය ප්‍රාණ විසින් මෙහෙවනවා ඒකයි ඔය වෙලා තියෙන්නේ ඈ එහෙම කේස් එකක් තියෙන්නේ ඕකට ඇත්තටම හරි ප්‍රතිකාර තියෙනවා ස්පිරිචුවල් මෙඩිසින් ඒ වගේ ප්‍රතිකාර ගන්න එතකොට මළගිය ප්‍රාණ වල ඉන්ෆ්ලුවෙන්සස් බලපෑම් එන්නේ නැහැ එහෙම නැත්නම් වෙන තව තවත් බලපෑම් ඇවිල්ලා පුදුමාකාර දේවල් වෙයි ඈ අන්තිමට හීර කූඩු වෙයයි එහෙම නැත්නම් ඔයාව මර දිවිනසා ගනි ඒ තරම් ඔය ඕවයි බලපෑම් හරි භයානකයි ඔය බැඳ නැති කොල්ලන්ට ඔය තියෙන්නේ මොහිනී කියලා කියන්නේ ඕක තමයි මොහිනී කියලා නම දැම්මට එකෙක් නෙවෙයි ඒක ඒක මරිච්ච ප්‍රාණ එකතු වෙලා උන්ගේ ආසාවල් ලිස්ට් කරගන්නවා දැන් බුදුහාමුදුරු බුදුබණේ තියෙන්නේ කුමාරියෝ කුමාරයෝ වාහනය කරගෙන මල යක්කු පෙරේතෝ ඇවිදිනවා කියලා අර ආටනාටි සූත්‍ර අර තියෙන්නේ ඒක තමයි ඉතින් ඒක නිසා ඒ ගැන ප්‍රවේශම් වෙන්න හරිද ඕකේ හරි ඔව් හරි